ජයගමු ශ්‍රී ලංකා ජූනි 22 සහ 23 අම්පාර එච්.එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේදී. ඒක ඉහළ තලයට යනකොට අද ඩේලි මිරර් පුවත්පත් ඉංග්‍රීසි පුවත්පත් දෙනවා. මොකද සිංහල පුවත්පත් වාර්තා කරන ඉන්ටරඩප් වෙනත් කාරණාවක්. ඩේලි මිරර් වාර්තා කරන්නේ ලෙජිස්ලේචර් ෂේඩින්ග් ෆෝ බැටල් විත් ද ජුඩිෂරි, වාර්තා කරන්නේ විවස්සාදායකය ගමන් කරමින් ඉන්නවා. ඒ කියන්නේ අධිකරණයත් සමග අද දවසේ ගැටුමකට, මේක ඉතාමත් භයානක සහ නතර කළ යුතු කනගාටු දායක තත්ත්වයක්. මම ඊයේත් මේක සඳහන් කරා, අදත් මේක කියන්න තියෙනවා. ඉතින් මේකත් එක තමයි අද දවසේ සඳහන් කරන්නේ ඩේලි මිරර් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ. ඊයේ පාර්ලිමේන්තු වරප්‍රසාද තියෙනවා පාර්ලිමේන්තුවට, සහ වරප්‍රසාද වගේම පාර්ලිමේන්තුව තමයි නීති සකසන්න. නීති සකසන්නාට බලය තියෙනවා ඒ නීති විවේචනය කරන්න, සහ නීති සම්බන්ධයෙන් අර්ථ දැක්වීම නොකරත් නීති සම්පාදනය කිරීමේ කාර්යයට. ඒ නීති සම්පාදනය කිරීමේ කාර්යයත් එක්කම අදාළ මන්ත්‍රීවරුන් විසින් ඊයේ කිව්වා මේ අධිකරණ පද්ධතිය තුළ දැඩි ප්‍රශ්න තියෙනවා කියන එක. මෙහිදී නැගී සිටපු නීතිඥෙක් වන දයාසිරි ජයසේකර මහතා මේ අධිකරණ පද්ධතියේ තියෙන තත්ත්වයන් විවේචනාත්මකව ඊයේ දවසේ දීර්ඝ පැහැදිලි කිරීමක් කළා. ඔබට පාර්ලිමේන්තු සජීව විකාශය අහන්න පුළුවන්. ඒ වගේම ඊට පිළිතුරු ලබා දීම සඳහා නන් මන්ත්‍රීවරු කිහිප දෙනෙක් හිටියා. ඒ වගේම අධිකරණ මාත විජේදාස රාජපක්ෂ මහතාත් ආවා. එෙහිදී විවස්සාදායකය අධිකරණය සහ විධායක යන ආයතන අන්‍යෝන්‍ය ලෙස බලපතල ගැටුමක යම් වැලැක්වීමට පියවර ගත යුතු බව අධිකරණ මාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කියා සිටියා. විශේෂයෙන්ම මේක සියලු දෙනාම එකතු වෙලා ගන්න ඕන ක්‍රියාමාර්ගයක් විදිහට තමයි ඔහු දකින්නේ. ප්‍රධාන සිරස්තලයක් විදිහට අද ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිනෝ අරුණ පුවත්පතේ ඉහළින් වාර්තා කරන සිරස්තලයක්. මීට අමතරව තවත් පුවත්පත් දෙකක ප්‍රධාන සිරස්තල වාර්තා කළ තිබෙනවා. ඒ සම්බන්ධයෙන්ම මා පෙරේද දවසේදීත් සදහන් කර සිටියා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ මේ කරපු ප්‍රකාශය සම්බන්ධයෙන් අපි දෙවතාවක් හිතන්නට ඕන කියලා. ඒ විතරක් නෙමේ, මීට වඩා තව පැහැදිලි කිරීමක් කරනවා. ඉතින් මේ කැනිව ඒ කියන්නේ දැන් එකපාරට ගම්ය වන අර්ථයට වඩා අධිකරණමය අර්ථය වෙනස්. මොකද ජනාධිපතිවරයා ප්‍රේද කර ප්‍රකාශයටත් උත්තර ලබා දීමක් සිදුනා. අපි ඉස්සලා මේ බලලෙමු. ශ්‍රේෂ්ඨ අධිකරණයේ අගවිනිසුරවරයා හැර අනෙකුත් විනිසුරන් විශ්‍රාම යාම හෝ ධූරයේ හිස්සීම මත ඇතිවන කිසිදු පුරප්පාඩුවක් සඳහා විනිසුරන් පත්කිරීම තහනම් කරමින් ජනරජයේ ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක ව්‍යවස්ථා සභාවට නියෝග කර ඇති බව ප්‍රසිද්ධ මාධ්‍ය ප්‍රචාරය කරන ලදී. දැන් එතකොට මේකෙන් දිගින් දිගටම මේ රටේ ශ්‍රේෂ්ඨ අධිකරණයට කවුරුත් පත් කරන්නත් බෑ. අවසාන ඉතුරුවෙන් කරු කතානායකතුමා ශ්‍රේෂ්ඨ අධිකරණයේ අගවිනිසුරවරයා විතරයි. මේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ මේ විදුලි පතය වැරදි විදියට ඒක සම්බන්ධ කරලා අධිකරණයට දීපු ලයිට් වලින් මහේස්ත්‍රාත්වරයාගේ බංගලාවට ලයිට් කරා. මෙතන මොකක් හෝ කරන්ට් ලීක් එකක් වුණා. අපේ අධිකරණ අමාත්‍යාංශයේ කාර්මික ශිල්පියා ගියා හදන්න, ඌට කරන්ට් එක වැදුනා. මැරෙන්නේ නැතුව කරු කතානායකතුමනි බොහොම අමාරුවෙන් බේරුණේ. කවුද මේක කරලා තියෙන්නේ? මහේස්ත්‍රාත් අධිකරණයේ ලයිට් බිලට බංගලාවේ ලයිට් බිල එකතු කරන්න. මේ ස්ලාබයක් ගන්න. ඒක ගැන පරීක්ෂා කරනකොට වතුර බිලට මොකද වෙලා තියෙන්නේ? වතුර බටේටත් හොර එකක් දාලා අරගෙන කරු කතානායකතුමනි. එතකොට මේක මිනිස්සු මගෙන් අහනවා. මේක පත්තරේ ගියා. සාමාන්‍ය මිනිහෙක් කරුවා නම් ඒ මිනිහට ඇපෙනවා. මුතුමාල මොනවද කරන්නේ? එතකොට විනිසුරවරුන්ට මෙහෙම කරන්න බලයක් දීලා තියනවාද? ආණ්ඩුවලට බනිනවා. පොලිසියට බනිනවා. කුඩු අල්ලන්න ඕන. මුං හිරේ දාන්න ඕන. දඬුවම් දෙන්න ඕන. ඒ මිනිස්සු මහන්සියලා ඒක කරනවා. කරලාවට පස්සේ මොකද්ද කරලා තියෙන්නේ? එකක තියෙනවා හෙරොයින් මිලිග්‍රෑම් 240යි. හෙරොයින් අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 270යි. ගංජා මිලිග්‍රෑම් 600යි. හෙරොයින් 230යි. දික ලයිස්තුවා. එතකොට මේ ඔක්කොටම කොන්ටිසියක ප්‍රමාණය මොකක් උනා? දඬුවම රුපියල් 1000යි. ඒක ගෙවුවොත් එවලෙම යන්න දෙනවා. මේ 10ට 12ට නඩුව ගන්න. ඒක ගෙව්වේ නැත්නම් හවස 3ට නිදහස් කරලා යවන්න. ඉතින් මිනිස්සු ගංජාකාරය හෙරොයින්කාරය කරන්නේ අධිකරණයනේ. මිනිස්සු අපෙන් අහන ඕගොල්ලෝ කියන 50 වලින් ඇති වැඩේ මොකද්ද කියලා. හිටපු විනිසුරවරයා ඉඳෙද්දි රුපියල් කෝටි 20ක විස්කි අතුරු දොර පැමිණිලි කරනවා මේ හොරු ගෙනහිල්ලා කියලා. මේ ගබඩක් කඩලා ගෙනහිල්ලයි කියලා. මේ පිළිබඳව පරීක්ෂණ කරලා රස පරීක්ෂක වාර්තාවේ වාර්තා කරලා තියෙනවා මේක හොර, මේක කවුරු කඩලා නැහැ. මේකට දාන්න පුළුවන් යතුරුයි දාලා ඇරලා තමයි අරන් ගිහින් තියෙන්නේ කියලා. විනිසුරවරයා මොකද්ද ගත්තේ? පියවර. එතකොට ඒ අයට විරුද්ධව අධිකරණ සේවා කොමිෂන් සභාව ගත්ත පියවර මොකද්ද? කොළඹ මහේස්ත්‍රාත් ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණේ ඇඟිලි සලකුණු යාන්ත්‍රය. ඇඟිලි සලකුණු යාන්ත්‍රයේ පැය භාගයක් කරකවලා තියෙන හැමදාම. ඒ කියන්නේ 9ට කෙනාගේ වාර්තා වෙන්නේ 8:00 ආව කියලා. ඉතින් රජයේ සේවයේ එතන මේ අධිකරණ ශේෂ්ත්‍රේ එතන මේ ඔක්කොටම වැණුම් අහන්න ඕන අධිකරණ ඇමති ආණ්ඩුවයිද? ඉතින් දෙවොල එහෙමනම් තව කතා නැහැ. අපිට සාමාන්‍යයෙන් මේක කියන්නේ දෙවියෝ ළඟින තැනට අපායේ ඉන්න මිනිස්සු ගෙනියන්න එපා කියන එක තමයි. මේක වෙනත් විදියකින් කිව්වා ඊයේ විජේදාස රාජපක්ෂ මහතාගේ කතාවට පෙර දයාසිරි ජයසේකර මහතා මේ
මේකැන්නේ පෙරේත දෙවිහ පිනුම් ගහන දෙන අපයි ප්‍රේත් පෙරේතයන්ට පිනුම් ගහන දෙන්න එපා කියන එක. ඉති කෝමහරි බලංගිහාම දැන් අධිකරන පද්ධතිය තුළත් අනි පත්‍ර කතා කරනකොට දැන් ඔය එල්ලවන චෝදනත් එක් මිනිස්සුන්ට තියෙන සාමාන්‍ය විශ්වාසය බිඳවැටුනෙන් පස්සේ මොකක්ද වෙන්නේ? මිනිසු විශ්වාස කරන්නේ නෑ අධිකරණයමට සාධාරණයක් ඉෂ්ට කරයි. මගේ අවසාන මොහොතේ හරි මගේ ප්‍රශ්නට උත්තරයක්දේ මං විශ්වාසයෙන් ඉන්න කොච්චර ඔය කවුරු කොහොම කිව්වත් මට සාධාරණය වෙනවා කියලා. ඔන්න ඔය විශ්වාසයට තමයි ගහන්නේ. නෑ නඩුකාරතුමායි නඩුකාරතුමා එහෙම කරයි. නඩුකාරතුමාගේ බංගලාවටත් හොරෙන් වතුර ගන්නවා කියලා වෙලා හිතන්නේ නෑ මිනිස්සු. නෑ එතුමා එහෙම නෑ. එතුමා සාධාරණයි. ඉතින් මේ රටේ අධිකරණ පද්ධතිය ගත්තාන් පස්සේ ගොඩක් මිනිස්සු රෝ ඉන්නවා. එන්න කියපු පාටියකට ආවත් එතනින් තේගුරුබ් බීලිවර්ලා යනවා ඇරෙන්නට කතාවක් කරන්නවත් නැහැ. දේශපාලඥයන්ගෙක කතා කරන්නේ. අනික මාධ්‍ය සානිකුත් අයත් පොඩ්ඩක් ඈත් කරලා පැත්තකින් ඉන්නවා. අවශ්‍ය නම් විතරක් මොනවා හරි තොරතුරුක් දෙනවා. ඒ ඇරෙන්නට උන් ගැටෙන්න යන්නේ. අඩු ගානේ පාසලේ ඉස්කෝලේ දරුවා දාගන්න ගියත් දරුවා වාරගෙනවත් යන්නේ නැහැ. මොකද හේතුව? තාම විශ්වාස කරන්න යන්න බැහැ කියලා කොහොක්වත් නැහැ. හැබැයි ඒක සම්ප්‍රදාය විශ්වාසය මිනිස්සු විශ්වාස කරන විදිය. ඉතින් ඒවට තමයි මේ පහර වදින්නේ දවසින් දවස. ඒකත් එක්ක තමයි ශ්‍රේෂ්ඨ අධිකරණේ පත්වීම් සම්බන්ධයෙන් මෙහිදී කතා වුණේ. මේ පත්වීම් වලට සිදුවන කටයුතු එක්ක ඒ වගේම බොහෝ දෙනෙක් විශ්‍රාම යාමට බලාපොරොත්තු වෙමින් ඉන්නවා තමන්ගේ සේවා කාලය ඉෂ්ට කරලා. එතකොට මේ විනිසුරුතුමන්ට ප්‍රශ්නයක් තිබ්බට ඕක විනිසුරුතුමන්ට කතා කරන්න බෑ, උද්ඝෝෂණ කරන්න බෑ, වර්ජන කරන්න බෑ. එතුමුලට පත්වීම් ගන්නත් බෑ. ඉතින් මේ දුර ඉස්සරහට යන්න විදිහක් නැහැ. මේ පත්වීම් බ්ලොක් වෙලා තියෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? ඉතින් මේ හැම එකකටම උත්තර දෙන්න පාර්ලිමේන්තුව විදිහට පාර්ලිමේන්තුවේ ලොකු වගකීමක් තියෙනවා. පාර්ලිමේන්තුව මේ කටයුතු වලට මැදිහත් නොවුනොතින් මේ තියෙන තත්ත්වෙට මේ ඇති වෙන ප්‍රශ්න ඇති කරපු තත්ත්වෙට මැදිහත් නොවුනොතින් එක තව ප්‍රශ්නයක් වෙනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.